ඒ වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ කැප වුණා. අපේ රජය කඩතේ වෙන මූලික දේ තමයි ජනතාවගේ මුදල් මං කොල්ල කාපු හොරා කාපු සියලු දෙනා තරාතිරමකින් තොරව නඩු අහලා හිරේ දාලා ඒ මුදල් නැවත බාණ්ඩාගාරයට අය කරගන්න ඕසාදි කළා කියන. අපි නමල් රාජපක්ෂල කියනවා ඔබට සමාජීය නකට ආරක්ෂාව මදි වගේ නම් පොඩ්ඩක් ඉන්න බිල නඩු අහනකල් හිරේ ඇතුලේ කිසි කරදරයක් නැහැ. පරිස්සමෙන් ඉන්න පුළුවන්. අපිට කාත් එකක් පෞද්ගලික තරහක් නැහැ. හරි. අපි දේශපාලනය කරන්නේ මිනිසුන්ට දෙන ආදරෙන් මිසක් පුද්ගලිත එක වෛරයෙන් නෙමෙයි. අපි ඔය සියයට තුනට වත්තලා අපි හැම ගහලා අපිට විරුද්ධව බොරු කියනකොටත් අපි ඒගලන්ට වෛර කරේ නැහැ. අපි ආදරෙන් වැඩ කරන්නේ. මම එකක් කියන්නම්. අවසාන වශයෙන් අද අපේ රටේ ළමයි කන නැතුව කලන්ත දාලා වැටෙනවා නම් තරුණයන්ට රට දාලා යන තරමට එන්න වෙනවා නම් සපත්තු කුට්ටමක් ගන්න බැංකුවෙන් ලෝන් ගන්න වෙනවා නම් තලපත් කෑල්ලක් කන්න ලීස් එකක් දාන්න වෙනවා නම් මේ රට මෙතනට ගෙනාවේ කවුද? ඒ ළමයිද? නෑ මම මගේ තාත්තාගේ પરම්පරාව මගේ සීයාගේ પરම්පරාව. අද මේ ගෑල්ලාගේ යතෙන් අල්ලගෙන පාකේක ඇවිදින්න ඕන තරුණයෝ ගෑස් කෑන් උස්සම් පෝලිං වල ඉන්නවා. තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතියද කියලා තේ එකක් බොන්න බෑ රුපියල් 150යි. චයිනීස් රෝල් එකක් ආවත් විකිරෙනවා. මේ රට හැදුවේ අපි. අපේ වැරදි තීන්දුව. අපේ දුර්මත. එහෙමනම් අපි මේක ඉදිරි પરම්පරාවට නොතබිය යුතුයි. මේක විසඳන එක අපේ වගකීමක්. ජාතික ජන බලවේගයන් මේ වගකීම කරට ගන්නවා. ඊළඟ මැතිවරණ